ආයුබෝවන් සුබ දවසක් මෙම වීඩියෝවෙන් අලෙවිකරණය සඳහා ඊමේල් භාවිතයේදී සිදුවන භයානක අතපසුවීම් හතක් ගැන ඔබට දැනගැනීමට හැකි වේවි මෙම අතපසුවීම් ඉතා සරල වැරදි වන නමුත් ඒවායින් ඔබේ සමස්ත ඊමේල් ක්‍රියා අලෙවිකරණ ක්‍රියාවලියටම භයානක බලපෑම් ඇති කරනු ලබන ඔබ විසින් වළක්වා ගත යුතු ඉතා භයානකම ඊමේල් අලෙවිකරණ වැරදි හතක් පිළිබඳ එකිනෙක විස්තර කර බලමු වැරදි අංක 1 දුර්වල නාමාවලි කළමනාකරණය poor list management ඔබගේ ඊමේල් නාමාවලිය කළමනාකරණය කිරීමට අපෝසත් වීම මගින් ඔබ යවන පණිවිඩ ස්පෑම් ගත වීමට බවුන්ස් වීමට සහ ඔබ සමග සබ්ස්ක්‍රයිබ් වීම අහෝසි වී යාමට හේතු විය හැකි ඔබගේ ව්‍යාපාර අංශය හා උනන්දුවක් දක්වන ග්‍රාහකයින්ට පමණක් පණිවිඩ යවන බව සහතික කිරීම සඳහා ඔබේ ඊමේල් නාමාවලිය නිතිපතා යාවත්කාලීන කිරීමට සහ නිසි ලෙස වර්ග කිරීමට වග බලා ගන්න දුර්වල නාමාවලි කළමනාකරණයේ එක් උදාහරණයක් නම් ඒවා බලාපොරොත්තු නොවූ ග්‍රාහකයන්ට යැවීමයි මෙය ඉහළ ස්පෑම් සහ අන්සබ්ස්ක්‍රයිබ් කිරීමට මෙන්ම ඔබේ ව්‍යාපාරයේ කීර්ති නාමය හානි වීමට හේතු වේ මෙම වැරද්ද වළක්වා ගැනීම සඳහා ඔබ ඊමේල් යවන්නේ ඒවායේ ලබා ගැනීමට පැහැදිලිවම බලාපොරොත්තු වන ග්‍රාහකින්ට පමණක් බවට වග බලා ගන්න ඔබේ ලයිස්තුව තුළ විශේෂිත කණ්ඩායම් වෙත වඩාත් ඉලක්කගත පණිවිඩ යැවීමට ඔබට ඛණ්ඩනය segmenting and grouping භාවිතා කළ හැකිය segmenting and grouping යනු ඔබගේ නාමාවලිය වයස ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රදේශ මීට කලින් මිලදීගත් බව මිලදීගත් භාණ්ඩ වර්ගය විශේෂිත ආශාවන් සහ තෝරා ගැනීම ආදී ලෙස ඔබගේ නාමාවලිය තුළ කාණ්ඩ කිරීම මේවා ටැග්ස් ලෙස හඳුන්වයි වැරදි අංක 2 ජංගම උපාංග සඳහා ගැළපීම නොසලකා හැරීම ignoring mobile optimization ජංගම උපාංග සඳහා ඔබේ ඊමේල් පණිවිඩ ගැළපීම අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ ස්මාර්ට්ෆෝන්, ටැබ්ස් සහ ස්මාර්ට් වොච් ආදී උපාංගවල භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ඔබ යවන ඊමේල් මෙම ජංගම උපකරණ සමග ගැළපිය යුතුයි. මොබයිල් ඔප්ටිමයිසේෂන් ඔබේ පණිවිඩ කෙටියෙන් හා අදාළ කාරණයට ලඝු කරන්න. ජංගම උපාංගයක් මත ඉක්මනින් ලෝඩ් වීමට නොහැකි තරම් විශාල රූප සහිත සහ කුඩා අකුරු සහිත පණිවිඩ සුදුසු නොවේ. මෙම වැරද්ද වළක්වා ගැනීම සඳහා ඔබගේ ඊමේල් වල රෙස්පොන්සිව් ඩිසයින් භාවිතා කරන්න. ඒ කියන්නේ මේ මේල් එක යවන්නට ප්‍රථම එම පණිවිඩ ජංගම උපාංගවල නිවැරදිව ප්‍රදර්ශනය වන බවට සහතික කරගන්න. වැරදි අංක 3. පුද්ගලිකත්වය නොසලකා හැරීම. පුද්ගලික ආමන්ත්‍රණය තුලින් ඊමේල් වල විවෘත කිරීම අනුපාත වැඩි කළ හැක. ඕපන් රේට් ඔබේ පණිවිඩ පුද්ගලීකරණය කිරීමට සහ ඔබේ ග්‍රාහකයන්ව නිවැරදිව සහ ආකර්ෂණීය ලෙස ආමන්ත්‍රණය කිරීමට ඛණ්ඩනය සහ කාලෝචිත අන්තර්ගතය භාවිතා කරන්න. උදාහරණයක් ලෙස ග්‍රාහකයාව ඔහුගේ හෝ ඇයගේ නමින් ආමන්ත්‍රණය සහ ඔහුගේ හෝ ඇයගේ මෑතක සිදු වූ හෝ සිදුවීමට නියමිත කාරණාවක් පණිවිඩයේ ආරම්භයට යොදන්න. උපන් දිනයක්, විවාහයක්, දරුවෙකු ලැබීමක්, උසස් වීමක්, විභාග ජයක් නිවසක් සෑදීමක් ඉඩමක් විඳට ගැනීමක් ආදී දේවල් ඔබට ප්‍රයෝජනයට ගත හැකි. වැරදි අංක 4. පරීක්ෂා කිරීම සහ ගැළපීම වර්ධනය කිරීමට අසමත් වීම. Failing to test and optimize. ඔබගේ ඊමේල් ප්‍රචාරණය වල කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට පරීක්ෂණ කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා විශේෂයෙන් AB testing. AB පරීක්ෂණය භාවිතා වේ. එනම් ඔබ භාවිතා කළ මාතෘකාව, ආමන්ත්‍රණය, අන්තර්ගතය සහ යැවිය යුතු වේලාව ආදිය පරීක්ෂා කිරීමට මෙම AB testing AB පරීක්ෂණය සිදු කර ලැබෙන ප්‍රතිඵල ඔස්සේ අදාළ වෙනස්කම් නිරතුරුව සිදු කළ යුතුය. මෙම AB පරීක්ෂණය සිදු කරන ආකාරය ඔබ තෝරාගෙන ඇති ඊමේල් මාකටිං ප්ලැට්ෆෝම් එකේ පැහැදිලිව විස්තර කර ඇත. වැරදි අංක 5. ඊමේල් ඕනාවට වඩා හෝ ස්වල්පයක් වීම. Sending too many or too few mails. ඔබේ ග්‍රාහකයන් සමග සම්බන්ධතාවයේ ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා නිවැරදි ඊමේල් සංඛ්‍යාතය සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබේ ග්‍රාහකයන්ට නිරන්තරයෙන් කිහිප විටක්ම ඊමේල් යැවීමෙන් වළකින්න. මෙය සම්බන්ධතාවයේ අහෝසි කිරීමට සහ සම්බන්ධ වීම අඩු වීමට හේතු විය හැකිය. නමුත් දිගු කලක් තුල කිසිවක් නොයවා සිටීමටත් කටයුතු නොකරන්න. ඔබේ ඊමේල් නාමාවලියේ විශේෂිත කණ්ඩායම් වලට වඩාත් ඉලක්කගත පණිවිඩ යැවීමට ඔබට ස්වයංක්‍රීයකරණය භාවිතා කළ හැක. ඔටෝමේෂන් ඊමේල්. වැරදි අංක 6. ඊමේල් නිර්මාණය සහ වෙළඳ කළමනාකරණය නොසලකා හැරීම. Ignoring email design and branding. ඔබගේ ඊමේල් නිර්මාණය සහ වෙළඳ නාමකරණය ඔබේ වෙබ් අඩවිය සහ අනෙකුත් අලෙවිකරණ උපාංග සමග අනුකූල විය යුතුය.
නිසි සැලසුමක් භාවිතා කරන්න. තවද ක්ලික් කිරීම දිරිමත් කිරීම සඳහා සහ තීරණ ගැනීමට පෙළඹවීමේ අවස්ථා call to action නැතිනම් CTA නිවැරදි ලෙස ඇතුළත් කරන්න. උදාහරණයක් ලෙස more info ලෙස action button එකක් දාලා තියෙනවා. හැබැයි ඒක ටච් කළාට අපගේ website එකට direct වෙන්නේ නැහැ. එමන් නැතිනම් contact us for more info කියලා CTA එකක් email එකේ තියෙනවා. ඒක ටච් කළාට contact page එකට හෝ email reply page එකට direct වෙන්නේ නැහැ. මෙම වරද්ද වළක්වා ගැනීම සඳහා ඔබේ වෙළඳ නාමයට සහ web අඩවියට අනුකූල වන නිසි සැලසුමක් භාවිතා කරන්න. click කිරීම සහ call to action දිරිමත් කරන පැහැදිලි සලකුණු icons ඇතුළත් කිරීමට වග බලා ගන්න. වැරදි අංක 7 ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම සහ මැනීම නොසලකා හැරීම neglecting to track and measure results ඔබේ ඊමේල් ක්‍රියාකාරකම් වල සාර්ථකත්වය සඳහා ඔබගේ ඊමේල් වලින් ඔබට වාසි වී ඇති සහ අවාසි වී ඇති දේ තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. විවෘත කිරීමේ අනුපාත open rates යවපු ගානට සාපේක්ෂව කී දෙනෙක් බලලාද click කිරීමේ අනුපාත click through rate ඊළඟ පියවර සඳහා ඔබගේ යෝජනාව කී දෙනෙක් click කරලාද සහ ඒ තුලින් කී දෙනෙක් මිලදී ගැනීම සිදු කරන ලද ආදි දේ නිරීක්ෂණය කිරීම සඳහා විශ්ලේෂණ මෙවලම් භාවිතා කරන්න. ඔබේ අලෙවි ඉලක්ක සපුරාලීම සඳහා ඔබේ ඊමේල් වැඩසටහන දියුණු කිරීමට දැනුවත් තීරණ inform decisions ගැනීමට මෙම දත්ත භාවිතා කරන්න. මෙම භයානක ඊමේල් අලෙවි කරන වැරදි වළක්වා ගැනීම ඔබට ඔබේ ඊමේල් වැඩසටහන් වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි අතර ඔබේ ව්‍යාපාරය සඳහා වැඩි පාරිභෝගික සම්බන්ධතාවන් මිලදී ගැනීම විශාල ලෙස වැඩි කළ හැකි. හොඳයි දැන් මම ඔයාලට කියන්න යන්නේ මෙම නොසලකා හැරීම හේතුවෙන් ඔබේ ව්‍යාපාරයට සිදු විය හැකි පාඩුව පිළිබඳව. සම්බන්ධතාවයේ අඩුවීම decrease engagement අදාළ නොවන හෝ දුර්වල ලෙස නිර්මාණය කරන ද ඊමේල් යවන්නේ නම් ඔබේ ග්‍රාහකයන් ඔබේ වෙළඳ නාමයේ ඉවත් වීම නිසා ඊමේල් සම්බන්ධතාවයේ ඉවත් වීමට unsubscribe විය හැක. spam family වැඩි වීම increased spam complaints නිතර නිතර බොහෝ ඊමේල් යවන්නේ නම් හෝ ඔබ තෝරා නොගත් ග්‍රාහකයන්ට ඊමේල් යවන්නේ නම් ඔබට spam family වැඩි සංඛ්‍යාවක් ලැබිය හැකි අතර එමගින් ඔබේ ඊමේල් marketing platform එකේ කාර්යක්ෂමතාවය හානි විය හැක අතර ඔබ යවන ඊමේල් ලබන්නාගේ spam folder වෙත යොමු කරනු ලැබේ. බෙදාහැරීමේ අනුපාත අඩු කිරීම lower deliverability rates ඔබගේ ඊමේල් නාමාවලිය නිසලස යාවත්කාරින් කිරීම නොසලකා හැරීම මගින් අවලංගු හෝ භාවිතයේ නොමැති ඊමේල් ලිපින හෝ අක්‍රීය ග්‍රාහකයන් වැඩි සංඛ්‍යාවක් ඇති විය හැකි අතර එතුලින් ඔබගේ ඊමේල් මාකටිං ප්ලැට්ෆෝම් මගින් ඊමේල් යැවීමේ අනුපාතය අඩු වේ. ආයෝජනය මත අඩු ප්‍රතිලාභ reduced ROI ඔබ ඔබේ ඊමේල් නිසලස ඉලක්ක කිරීමට අපෝසත් වූවොත් හෝ ප්‍රතිඵල දියුණු කිරීම සහ මැනීම නොසලකා හැරින්නේ නම් ඔබේ ඊමේල් අලෙවිකරණ වැඩසටහන සඳහා කළ ආයෝජනය මත ධනාත්මක ප්‍රතිලාභයක් ඔබට නොලැබෙනු ඇත. වෙළඳ නාම කීර්තිය හානියට පත්වීම damage brand reputation වැරදි තොරතුරු විඳුණු පිටු සම්බන්ධතා broken links මම අර කලිනුත් කිව්වේ අපි page එක click කරාම ඒක අපිට direct වෙන්නේ නැහැ කිට ඊළඟට අන්න ඒ වගේ හෝ ආකර්ෂණීය නොවන චිත්‍ර post සහිත ඊමේල් යැවීම ඔබේ වෙළඳ නාම කීර්තියට හානි කළ හැකි අතර එමගින් ඔබේ ග්‍රාහකයන් විශ්වාසය නැති විය හැකිය. සමස්තයක් වශයෙන් ඊමේල් අලෙවිකරණ ක්‍රියාවලියේදී සිදුවන ඔබේ නොසලකිලිමත්කම සහ සැලසුම් සහගත නොවීම ඔබගේ ව්‍යාපාරයට බරපතල ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි අතර ඒවා හැකිතාක් වළක්වා ගත යුතුය. හොඳයි අපි මෙම වීඩියෝවේ අවසානයට පැමිණ ඇත. ඔබ මෙම වීඩියෝවෙන් යම් දැනුමක් ලබා ගන්නටයි විශ්වාස කරන අතර අපගේ මෙවැනි ආකාරයේ අලුත්ම වීඩියෝ නැරඹීමට දැන්ම මෙම වීඩියෝවට පහතින් ඇති subscribe බොත්තම ඔබ අපහා සම්බන්ධ වන්න. ඊට පෙර වීඩියෝකින් මා ඔබට ඊමේල් මාකටිං ප්ලැට්ෆෝම්ස් පිළිබඳ විස්තරයක් ගෙන එන්න ඇති. MailChimp, SendinBlue වැනි ප්‍රසිද්ධ ඊමේල් මාකටිං ප්ලැට්ෆෝම් පිළිබඳ දැනගැනීමට ඉහත යෝජනා කර ඇති වීඩියෝ නැරඹීමෙන් ඒ ගැන දැනගැනීමට හැකි. කරුණාකර ඔබට අප චැනලයේ ඉදිරි වීඩියෝ පිළිබඳ දැනුවත් වීම ලබා ගැනීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කරන ලෙසටද වග බලා ගන්න. ස්තුතියි ඔබට ජය.